back to my YouTube channel. I hope all you are doing well. ඉතින් අද ගොඩක් විශේෂ දවසක්. ඒකට හේතුව තමයි කවදාවත් ගියපු නැති යන්න ආසාවෙන් හිටිය ගමනක් යන්න තමයි අද මේ හදන්නේ. ඉතින් දැනටමත් ඔයාලා දන්නවනේ කොහෙද කියලා. අපි අද යනවා ශ්‍රී පාදස්ථානයේ කරුණාකරන්න. අපේ ගෙදර හැමෝම පළවෙනි පාරට තමයි ශ්‍රී පාදේ කරුණාකරන්න යන්නේ. පහන තියලා බුදුන් ඇඳලා බුදු සරණේ අපි අපේ ගමන යන්න පටන් ගත්තා. Hi guys. Hi everyone. කොහොමද ඔයාලට අද අපි යනවා ශ්‍රී පාදේ කරුණාකරන්න. කොහොමද දවස ගත වෙන්නේ කියලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. දැන් අපි ගෙදර ගාව තමයි ඉන්නේ. මෙතන ඉඳන් වෑන් එකෙන් අපි ඉස්සෙල්ලම ගොඩ යන්නේ. අපි බලමු කොහොමද ගමන වෙන්නේ කියලා. තුම සම්දේහම පිටයි කියලා අපි එතෙන්ට අපි යන්නේ පේරින්ගල පොම්බේ. අපි ඉස්සෙල්ලම පේරින්ගල අපි යන්නේ. ඉස්සෙල්ලම අපි ආව අපේ ආච්චිලා ගෙදරට යන්න කලින් එයාලට වැඳලා යනවා. අපිට මේ ගමන ගොඩක් විශේෂ වෙයි. මොකද මේ එක්ස්පීරියන්ස් එක අපි ගන්න පළවෙනි පාර තමයි මේ. අපි මුලින්ම සංකපාල විහාරයට ඇවිල්ලා අපේ ගමන ගැනත් හිතාගෙන පඳුරු දාලා වැන්දා. අපේ ලංකාව කොච්චර නම් ලස්සනයිද. මේ වගේ තැන් ටීවී එකෙන් ෆෝන් එකෙන් දැකලා තිබ්බට ඇත්තට දකිද්දි දැනෙන්නේ හරිම ලස්සන හැඟීමක්. ඇත්තටම මේ අපේ රට නේද කියලා හිතෙනවා. ඒ තරමටම මේ පරිසරය පුදුම ලස්සනයි. මේ වගේ තැනක ඉද්දී හිතට දැනෙන නිදහස හරි පුදුමයි. අද්දි හමුවන ලස්සන ප්ලේස් එක නැවතිලා එතන ඉඳන් දවල් කෑම ගත්තා. දැන් අපි ශ්‍රී පාදේ කරුණාකරන්න යන්න අගින්න යන්න ලඟ වෙලා තමයි ඉන්නේ. අපි මුලින්ම සමන් දේවාලය ගාවට ආවා. අපි මෙතනට එද්දී රෑ 7 වගේ වෙලා. මෙතනටත් ඇවිල්ලා වැඳලා පඳුරු දාලා අපි පිටත් වුණා. අර ඈතින් පේන්නේ ඒ තමයි උතුම් ශ්‍රී පාදස්ථානය. මෙතන ඉඳන් අපි වොෂ් එකක් දාලා ඇඳුම් මාරු කරගෙන ෆ්‍රෙෂ් අප් වෙලා අපි සිරිපා වන්දනාව මෙතන ඉඳන් ආරම්භ කරා. මේක මගේ ජීවිතේ ලොකුම අත්දැකීමක් වගේම මම ගොඩක් ආසාවෙන් බලන් හිටිය දවසක්. අපි මුල් ටිකේ උඩට යද්දිම අපිට හමු වුණා සිග්නල් සිනා බෝවේවත් තේමාව යටතේ කරපු ලස්සන වැඩක්. සිරිපා කරුණා කරන හැම කෙනෙක්ගේම ෆොටෝ එකක් ගහලා එයාලා එවලෙම අපිට ෆොටෝ එක දෙනවා. අපි යන දවසේ නම් ගොඩක් සෙනඟ හිටියා. ඒත් හිතුවට තරම් සීතලක් නම් තිබුණේ නැහැ. අපි හිමින් මහන්සි වෙලාවට පොඩ්ඩක් නැවතිලා රෙස්ට් කරලා හිමින් කන්ද නැගගෙන ගියා. මෙතන ගැන කිව්වොත් එයාලා කරන්නේ ශ්‍රීපාදයේ කරුණා කරත් ඒ ඔළුව කැක්කුමට වගේ එයාලා සිද්ධා ලෙප් වලින් මසාජ් එකක් දෙනවා. ඕනම කෙනෙක්ට ඇවිත් ඒක ගාගෙන ඒ මසාජ් එක කරගෙන යන්න පුළුවන්. මට ඔයාලට මුලින් කියන්න බැරි වුණා අපි ශ්‍රීපාදයේ කරුණා කරන්න ගත්තේ හැටන් පැත්තෙන්. එතකොට අපි ඉස්සෙල්ලාම ශ්‍රීපාදේ කරුණා කරන්න යන්න නගින්න පටන් ගත්තේ රෑ 9ට හරියටම. අපි ටික දුරක් ඇවිත් ටී බොන්න කඩයක් ගාව නැවතුණා. එතනදී ඔයාලා ගොඩ දෙනෙක් ආදරය කරන ලස්සන චරිත තුනක් අපිට හමු වුණා. ඩිල්ෂාන් අයියා, චේතන අක්කා, එතකොට විදුෂ. ඉතින් එයාලා ගොඩක් නිහතමානී චරිත තුනක් අපි එක ගොඩක් හොඳින් කතා කළා. ඉතින් ඇත්තටම මේ වගේ ගමනකදී එයාලව දකින්න ලැබිච්ච එක ගැන මට ගොඩක් සතුටුයි. නාංගි තමයි කිව්වේ මේක. මම ලස්සනට පේන එකක් ගන්න. කළුවරයි. ඇයි සංජි ඔයාවම? අනේ මට කොම්බි දුන්නා. යන අතරතුර පොඩි කරදරයක් වුණා ඉතින්. ඒත් ඒවටත් මොහොන දීලා බුදු සරණෙන් අපි සිරිපා කරුණා කළා. අපි හිතුවා අපිට රසයවේ බලන්න මනුවේ උඩටම යන්න පුළුවන් වෙයි කියලා. ඒත් හිටිය සෙනඟත් එක්ක අපි එක පඩියේ උඩරිම පැය එකමාරක්වත් සමහර වෙලාවට හිටියා. ඒ කියන්නේ පැය එකමාරකුත් එක පඩියේ ඉන්න උනා. ඒ තරම් සෙනඟ හිටියා. ඉතින් අපි උඩට යන අතරතුර තමයි ඉර පායනවා අපිට බලන්න පුළුවන් වුණා. ඔයාලත් මේ පරිසරයට ඇවිත් මේ ලස්ස විඳලා තියෙනවද? ජීවිතේ එකම එක පාරක් හරි මේ තැනට ඔයා එන්න ඕන. මේ අත්දැකීම කිසිම තැනකින් ගන්න බෑ ඔයාලට. ඉතින් ඔයාලා හැමෝටම සිරිපා කරුණා කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි මේව වැදගත් දසුන. දෝනි නීලාම්ස්ටන්ගේ මල්ලි වගේ. අපි උදේ 10:11 වෙද්දිත් මළුවට යන ගම. ඔයාලට හිතා ගන්න පුළුවන් නේද සෙනඟ කොච්චර ඉන්නදද කියලා. ඇත්තටම ගොඩක් සෙනඟ හිටියා. අපි කොහොම හරි උඩටම ආවා. ටිකක් සීතල වැඩි. මීදුමත් ටිකක් සැරයි. ඉතින් කොහොම හරි අපි උඩමළුව ළඟටම ආවා. වීඩියෝස්, ෆොටෝස් මොකුත් උඩමළුවේ ගන්න උනේ නැති නිසා මම වීඩියෝස් නම් ගන්න ගියේ නෑ මෙතනින් පස්සේ. බුදු සරණින් පැය 16ක පයින් ගිය ඒ උතුම් ශ්‍රීපද ස්ථානය අපි කරුණා කළා. උඩ මළුව වැඳලා ඉද්දී හිතට දැනෙන්නේ පුදුම නිදහසක්. වේදනාවල් මොකුත්ම එතකොට දැනුන්නේ නැහැ. මට උඩට යද්දී නම් ඉදිකටු පානෙන් නගින ටිකේ වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද ඒ ටයිම් එකේ ගොඩක් සෙනඟ හිටියා. අපි කොහොම හරි පහලට එද්දී වෙලාව අවස 6 විතර වෙලා. බලන්නකෝ ඉතින් අපි දවසකටත් ලන් වෙන්නම මේ කන්ද නැගලා. අපේ ගිය කිසිම කෙනෙක් කිසිම කරදරයක් නැතුව පරිස්සමින් ආවා. අපිට රෑ වෙලා ගෙදර එන්න මහන්සි නිසා අපි එහෙමම හොටෙල් එකක නතර වෙලා රෑ ඉඳලා උදේ ගෙදර එන්න දැස්ති වුණා. මේ තමයි පහුවෙනද උදේ. අපි හිමීට ලේස්ති වෙලා ගෙදර යන්න පිටත් වුණා. Moga kuridu. Api ගෙදර යන්න කලින් ගියත් තාත්තගේ ළඟම යාළුවෙක්ගේ ගෙදර. මොකද එහෙ අපිට කෑම ලෑස්ති කරලා තිබුණා. තාත්තගේ යාළුවා තැමිල්. ඉතින් අද එයාලා අපිට තැමිල් කෑම වේලක් තමයි දුන්නේ. එයාලා හරිම රසට අපි වෙනුවෙන් ඒ කෑම හදලා තිබුණා. මෙහෙම තැමිල් කෑම වේලක් මම කවපු ෆස්ට් ටයිම් එක තමයි මේක. ඉතින් ඒක හරිම රසයි. ලස්සන ළමයෝ. හයි. හරි. තමාෂි ඔයා කියන්න කොහොමද අපේ මේ ට්‍රිප් එක ගැන ඔයාට මොනවද හිතෙන්නේ? බොක්සින් දහන තරමට බඩගින්න ඉඳලා දැන් බුරිය උල් වෙනකන් කාලේ ඉඳලා කරන්නේ. ඉතින් හරිම සන්තෝෂයි. ඉතින් පොළ හැමෝම එක හොඳම ට්‍රිප් එකක් කියලා හිතනවා. ඉතින් හොඳට එන්ජොයි කරා. හරි. හරියට අමාරු. මාරු ඒක අන්තිම ගොඩ සතුටුයි. ඔව්. එච්චරයි. අපේ අයියා මස්සින අයියා කියන්න බලන්න. අයියට බඩ ඇත්තටම හොඳයි. ගොඩක් හොඳයි. හරියට ඉතින් පුළුවන්. Unggul pelajaran, orang yang nama apa? Unggul, enggak sih kan? Makai nama buat makai nama. Unggul. Tapi yang mana aku cuma ada, meja was degan, trip degan. Mana ada ada hidup ni? Tiada lagi. Mana ada ada hasak degan, mana ada komen teka pelajar. Komen teka tu masih. Api lihat nama, kau dah makai experience gati. Orang ada goda experience. Oh, api lihat lagi. Api kau dah makai. Eka paham apa dia magane, wadi baby, wadi baby. Tapi dia nama kami masih enjoy kerana mama. Ira korang tu jenam tani kerana itu. Apa jenam tani kerana? Orang kiano, ada meja was demi trip kerana mana ada hidup ni. Udahmu tarang baktiya karuna kita ramai siapa? Mana sih kesuwe? Ani mari. Hari. Okay, thanks. Ini ni kita ada uncle, api eka godak friend dia na, api kita ada waga he hiti. බලන්නකො එන ගමන් අපිට හම්බුණු යාළුවෝ කවුද කියලා. ඒ වගේ පොඩි දේවල් වලින් සතුටු වෙන්න මම ගොඩක් ආසයි. ඉතින් එයා එක්කත් කතා කරලා අපි ගෙදර ආවා. ඉතින් මේ විදිහට තමයි දවස් 3ක ඒ ලස්සන මතක ජීවිතයට එකතු වුනේ. ඔයාලට මොකද හිතෙන්නේ? වීඩියෝ එක ගැන ඔයාලගේ ලස්සන අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් vlog එකකින් ආයෙත් හමු වෙමු.